ඇත්තටම හොඳ ක්‍රමවේදයක්. ඒ කියන්නේ දැන් අපි පාඩම් කරන කාලේ මේ මෙතඩ් සති ඇත්තටම ගොඩක් දේවල් දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියා නම් අපිට උනත් මීට වැඩිය ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා සහ අලුතෙන් දැන් ඉන්න වර්තමානයේ ළමයින්ට හොඳ මෙතඩ් එකක් තියෙනවා. මම මේ තරමට සාර්ථක නොවන ක්‍රමයක් මම උසස් පෙළ කරනකොට අත්හදා බැලුවා. මීට වැඩිය ගොඩක් සාර්ථක ක්‍රමයක් තමයි මේක. ඒක අභිමවා ගිහිල්ලා ගොඩක් දුර ගියපු ක්‍රමයක් තමයි මේක සාර්ථකම ක්‍රමයක්. ඒ ගොඩාක් මතකෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. අපි විභාගයට ගිහිල්ලා පාඩම් කරන එක නෙමෙයි කරන්නේ ලියන එක. මේකෙදි වෙන්නේ ගොඩාක් අර මනසේ තියාගෙන ලියන දේක් තමයි වෙන්නේ. ඒකත් එක්ක මම කියන්නේ සාර්ථකම ක්‍රමයක්. ඔබගේ ශිෂ්‍යයන්ට මේක භාවිතා කරන්න පුළුවන්. මේ මෙතස් ඔයා ස්ටඩි කරන කාලය අපි හිතන්නේ ඕ ලෙවල්ස් වෙන්න පුළුවන් ඒ ලෙවල්ස් වෙන්න පුළුවන් ඒ කාලේ ඔයා දැනගෙන හිටියා නම් ඔයාගේ ස්ටඩිස් වල වෙනසක් සිද්ධ වෙයිද වෙනසක් වෙනවා කියන්නේ අර මේ කරුණ අපි ග්‍රහණයට ගන්න ඕනේ ඒ ටයිම් එක මගේ වෙනස් වෙනවා ඒ කියන්නේ මට ඊට වඩා අඩු කාලයකදී මට පුළුවන් කියන එක මට හිතගෙන පොතකද ඉතිහාසයේ පාඩමක් පිටු 20ක 30ක තියෙන පාඩමක් මට වන් පේජ් වලට ගන්න පුළුවන් කියන්නේ මට ඒක ටයිම් එක ඉතුරු වෙනවා කියන එක. එතකොට මට ඒක ඉෆෙක්ටිව් කියන එක එෆිෂියන්ට් කියන එක මට දැනෙනවා. ඒ කියන්නේ කාලය ඉතුරු වෙනවා කියන එක මට ඒක තේරුණා සහ අර ඔලුවේ අර පික්චර් එකක් තියෙනවා ක්ලියර් පික්චර් එකක් එනවා. මොකක්ද මේක කියන්නේ කියන එක.